අද නැත්්‍යේෆෙම් ධර්මදක්ෂිනාවේ දීශතිාණන් වහන්සේ පූජිපාද බාතර මන්ද ස්වාමින් වහන්ස්‍රේ අෞතරයි ස්වාමින් වාන්ස සාදු සාදු සාදුු සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සත්්ධම්මන්මු නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලු අයන් බදන් තා නමෝතස්සෙ භගවතු අරහතු සබ් දම්මිසුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ් සතුතෙමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්ස ධම්මත් සාමිස. තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු සබ්දම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරච්්‍ය විසාරදස්සෙ. සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්ස ධම්මත්සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සබ් දම්මිසුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙක් සබ්බ සත්තුත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවඋතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවී. මාගේ මොවින් වැරදි වචනයක් පිට නොබේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමුූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා. ඒ සඳහා, සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සාාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ 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 සද්ධර්මශ්‍රාවක, කාරුණික ගුණගරුක පෙන්වත්නී අද දවසේදී පෙන්ත් හැම දෙනාම මේවෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්ුවාසෝ දහසක් ධර්මස්කන්ධය නතරින් තාමත්ම වටින ධර්මකාරණාවක් කටයි. හද දවසී මේ උතුම්මූ ධර්මදේශනාවේ දායකත්වේගෙන කටුතු කරනු ලබන්නේ අංක හතලිස්තුන දකුණු ශ්‍රී ශ්‍රොමංගල මාවත කළුතර උතුර පදිංචි හරීෂ් පැල්පොල මහත්මා ඇතුළු ඒපින් අන්ත පිරිස. අපේ පිංවතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුනානුමෝදනා කිරීමි අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මාණු ශාසනාව පවත්වන්නයි අපි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. පිංත්න අපි පසුගිය සතියේ බෝහම වටින සූත්‍ර දේශනාව කාරම්භ කලා. සූත්‍රය නම තමයි සාධෝහූ සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ ළඟට විශේෂ දෙවුරු පිරිසක් පැමිණෙනම විශේෂයි කළ සඳහන් කළේ දෙවුරු හඳුන්වන්නේ සතුල්ලප කායික දෙවරු කියලා. ආංගේ දෙවුරු භාග්‍යවතුන් වහන්සේගේ ළඟට පැමිණිලා, භාගතුන්හන්සට වන්දනා කරලා තමන්ග හිතේ නැගිච්ච මේ උදානය උදානය ගාන ප්‍රකාශ කරනවා. ආං ඒ ප්‍රකාශ කරපු ඒ උදානයන් අපි පිංවතුන්ට මිසූත්‍ර දේශනාව තුළ අපි දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මේ කාරණාව තුළ ඉතාම වැදගත් කාරණාව තමයි ලෝතරා බුදුරජාණන් වහන්සේ අභිමුව කියපු මේ සෑම කාරණාවක්ම භාග්‍යතුන් වහන්සේ නැවතත් අනුමත කරලා තිබෙන නිසා. මේ දේශනාව තිබෙන විශේෂත්්‍යයන්නේකයි.න බුදුරජාන් වහන්සේගේ ළඟට එක දෙවි කෙනෙක් ඇැවිල්ලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනීමේ දන්දෙනව කියෙන තාම හොද දෙයක්. කිය ප්‍රකාශ කලා. තිඒ කාරණාව ප්‍රකාශක කරයි පස්සෙදී. ට බදුරජාන්හසගේ ලඟට තවත් දෙවිකෙනෙක්නෙනවා අරපදිවරු පිරිසාතරනින් තවත් දෙවි කෙනනෙක් ැවිල්ලා ඒ දෙවියෝ භාග්‍යතුන් වහන්සටමිනි මෙහෙම කියනවා. සාදුකෝ මාරිසදානං නිදුකාණන ධනය කනෙක් ඉතාම හොඳ දෙයක් සාදුකෝ මාරිස දානන් ඉ එකැනෙ මේවාකයෙන් කෙරෙ අර කලින් ප්‍රකාශ කරපු දෙවයාගේ ඒ කාරණාව මේ දෙවිය අනුමත කලා එහෙම ස්වාමිනි දන් දෙනෙකි තාම හොඳයි. අපිච්ච නමුත් ස්වාමීණී අපකස් පිම්පි සහෝදානම් දන් දෙනෙකි තාම හොඳයි නමුත් ස්වාමීණී ඊටත් වඩා වැඩ දෙයක් ප්‍රකාශ කරනම නම් අල්පයක් තියෙද දන් දෙන එක ඊටත් වඩා හොඳ දෙයා. අල්පයක් තියේදි දන් දෙන එක ඊටත් වඩා හොඳ දෙයා. බොහෝසිෙන්න් ප්‍රත්ති තියෙන පුද්ගල ඇවිතරක් නෙවේ දන් දෙන්න ඕන අල්පයක් තියෙන කෙනත් දන් දෙන්න ඕන කියල තමයි මෙ දෙවිය මෙතන ප්‍රකාශ කරන්නේ. ඒ අල්පයක් තීද දන්දනෙක් කෙනා දන් දෙනෙකි තාම් හොඳයි. ොද කර්මය සහ කර්මපලය අදහලා දෙන දානේ මනා ලැබුමක් දන් දෙන්නම් වාලේ නෙමෙයි කර්මඵල අදහලා දන් දෙන්නේ. ඒ කර්මපලය අදහලා දන් දෙනකොට තමයි සමත විවස්සනාව පිණිස ඒ පින පවතින්නේ මේ ලෝකයෙන් එතර වෙන්න පවතින්නේ පින උපකාරවෙන්නේ මේ කරමඵල අදහල දන් දෙෙන කෙනාට අපි ඉදිරයට අත්තේ කාරණාව සාකච්ඡා කරනවා තින් මෙ දෙවිය ප්‍රකාශ කරනවා ස්වාමිනිමි අල්පයක් තිේදි දන්දනය ඉතාම යහපත් දෙයක්. අපපස්මකේ පවිච්චන්ති බහුුණයකේ නදිච්චරි අපපස්මා දක්කිනා දෙන්නා සහස්සේන සමං ඉතා මේ අල්පයක් තියන පුද්ගලයොත් දන්දින පෙනවා සමහරලට බොහෝ නයත් දන්දිනෝ පෙෙන්න්නේි නැහැ. අල්පයක් තියෙන කාලට දෙන දක්ෂිණාව දහසකින් සමකරණ පුළුවන් වෙන්න ඕනේ අර බොහෝ දන්තින් දෙන කෙනාගේ ධානයට වඩා කදැන් අල්පයක් තියන කෙනෙක් දන් දෙෙනවනං ඒ අල්පයක් තියන කෙනා දෙන ධානයට සමානව කාටරි ධානයයක් දෙන්න ඕනේ කෙළ හිතෙන වනං එයා දහසකින් ගුණ කරල දන් දෙන්න ඕන. මේක පොඩ්ඩක් විමසල තේරුම් කරගන්න ඕන කාරණාව උදාහරණයක් ගත්තති අපි හිතමොන්න රුපියල් දාහක් තියෙන කෙන නැටතින් රුපියල් දාහයි ඕ රුපියල් අටසියයත් දන් දෙෙනවා ඕ රුපියල් අටසියත් දන් දෙෙනවා දාහක් තියෙන කෙනෙක් අටසයත් දන්දෙනවා එතකොට දැන් අපි හිතමු රෘපියල් ලක්ෂියයක් තියෙන කෙනෙකුට හිතෙනවා අර අටසිියත් දන්දුුණු කෙනාගේ දානයට සමමානෝ මමත් දන් දෙන්න ඕන මෙිතරමී ගන්නේ දාහක් තියෙන කෙනා අටසයත් දන් දෙෙනවා රුපියල් ලක්ෂියයක් තියෙන කෙනෙක් හිතෙනවා අර දාහක් තිබිල අටසියත් දුන්න කෙනාගේ දානයට සමානවෙනි විදින මටත් දන් දෙන්න ඕන. එතකොට එයාරුපියල් අටසීත් දුන්න කියලා අර දාහක් තිබිච්ච කෙන අටසිියත් දන් දුන්න කියන දානයට සමාන වෙදි නේ. එදානට සමාන වෙදිි නේ. ඔහුගේ දානයට සමානය වෙන්න නම් ලක්ෂයක් තින කෙනා අසූදාහක් දන්දිින්. කොද තහසකින් ගුණ වෙනවා එ දුප්පත් කෙනාගේ දානයට වඩා ලක්ෂයක් තියෙ කෙනා සුුවත්දෙන් දෝන දෙ තරම මේ කියන්නේ ලක්ෂයක්ත් තියෙන කෙනෙ කසුවා කනිවාරෙන් දන්දන එක නෙවෙයි මම කියන්නේ මේක විමස තරුම් කරගන්න නෙකළම අදහස් කළේ එකයි මේක පටලවගන්නපා දාහක් තියෙනව කියෙනෙක් යා රුපියල් අට සියත් දන් දෙනවා. තොට ලක්ෂයක් තියෙන කෙනා අටසියත් දදුන්න අර දාහක්තිවිලාට සියද දන් දුන්නු කෙනගේ දාානයට සමාන වෙන්නේ. තොකට දැන්. යාට ඒදානය සමාන කරගන්නනම්. අර ධානයට සමාන පිනක් යාටලබා ගන්න. ස දාහක් දන් දෙන්න ඕන තුර බලන්න මේ අපි ගොඩා කලාට අදකාලේ බොහෝ ධනය තියනයට තමයි ධනපතියන් කිලාප හඳුන් වන්නේ. තමුත් වඩාත් පහසුවෙන් ධානපතියන් වෙන්න පුළුවන් කාටද අල්පයක් තියෙනකිෙනාට බොද ඔහුගේෙළඟ තිනෙන රුපියල් දාහයි කොට රුපියල් අටසියක්ක හුදන් දෙෙනවා දැඟ එකනාට දාහකින් කරගන්න තිබිච්ච වැඩටික දැඟ හොට කරගනිතය රුපියල්දිසිය අටසියක්ත් දඳුන්ු නිසා. ට හොුගේ දානයට සමානව තව කෙනෙ දන් දෙන්න ඕන්නම් ලක්ෂයක් තියන කෙනෙක් අත්හරිෙන්න්නුන් රුපිය ලසූදාහ. එහෙම තමයි ප්‍රතිඵලේ ලබන පුළුවන් වෙන්නේ. නමේ අල්පයක්තියේද්දි දන් දෙනක ඉතාම යහපත් කියල සඳහන් කළේ ආගේ කාරණාව නිසයි මේ දෙවිය. කලින් දෙවිය කිවේ දන් දෙනෙක හොඳයි මේ දෙවිය කියනවා අල්පයක් තියදි දන්දෙනෙක ීතත් වඩා හොඳයි කියලා. එක බොහෝම විශේෂ කාරණාවත්. මොද අදකාලේ සමහර වෙලාවට මේ පින්කං කරන්න ගියාම සමහර කෙනෙකුට මෙන්න මේේ කියන සිතුවිලි පහළ වෙනවා තමන් දන් දෙන්න ගියාම නො එක්කාකාරේ වැරදි සිතුවිලි පහළ වෙනවා සමහර වෙලාවට හරියට ධර්ම නොදන්නකම නිසා එවැනි සිතුවෙලි පහළවෙන්නේ සමහර මහා පූජාවල් දිහා දැක්කමි හිතෙනවා අනේ මටර වගේ පින්කමක් කරන්න බෑණි කියලා පිංහතුනි අල්පයක් තියෙන කෙනෙක් මහාපූජාවක් දිහා දැකල කවදාවත් සතුට වෙන්නේ පනේමට එහෙම පෝජාවක් කරගන්න බෑ කියලා මතකදයාගන්ඩ තමන් ඉන්න තැනින් තමන්ට උඩට එන්න පුළුවන්. තමන් ඉන්න තැනින් තමන්ට උඩට එන්න පුළුවන්. ඒ ජීවිතයේ තමන්ට සංසාරයට ප්‍රයෝජනවත්වන පින්කම් කරගන්න බැරිතැ නිවී මන් ඉන්නේ. මොකද බුද්ධ සාසනයක අභහාග්‍ය සම්පණ ජීවිතයක් ලබනවන ලබන්නේ අවස්ථා අටකදිවිතරයි. එක්කො නිරේ උපදිුණුත් තිරිසන් වෙලා ඉපදනොත් ප්‍රේතවෙලා යිපදනොත් අරූපාවචර දිවිතල්ලයක හිපදුණොත්. එම නැත්තං තිසරණ නැතිරටකි පොදනොත් ඒම නැත්තං මිත්‍යදුෘෂ්ඨික වෙලා ඉපදනෝති ඒම නැත්තම් ධර්මේ තේරුම් කරගන්න බැරි ප්‍රඥාවක් ඇතු විපදනති එහම නැත්තං අබද්ධ උත්පාද කාලි පුදුණනොත්. ඔන්නඒ තැං අට විතරයි මේ ලෝකී මේ සංසාරයේ උපදින්න නුසුදුසු අවස්ථාට බුදු කෙනෙක් ලෝකේ පහලවෙච්ච කාලෙක. අනි හැම කාලෙම. ලබන ජීවිත පින්වතනි වටිනවා එක න්නේ ඊළ ටිත්තුරෙන් තවක ජවිතයයි තමයි බුද්ධෝ උත්පාද කාලයක සම්මාධිත්්‍රික රට්ටක ධර්මය තේරුම් කරගන්න බොලුවන් ප්‍රඥාවක් ඇතුව ධර්මය තේරුම් කරගන්න පුළුවන් ප්‍රඥාවක් ඇතුව මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක ඉතාම යහපත් උත්පත්තියා. සමහරලාට සංසාරයේ යම් යම් දුරුවලතා නිසා තමන් ලැබූජීවිතය දුරුවල ජීවිතයක් වෙලා ලබන්න පුළුවන් මතකතියා ගණඩ තමන්ගේ දුරුවල ජීවිතය සංසාරයට දුරුවලකමක් කරගන්න එපා. මොකද මේ බුද්ධ සාාසනය පින්වතුනි දනවතුන්ගේ ශාසනයක් නෙවේ. සල්ලි තියෙන කෙනනාට එතරවෙෙන් පුළන් ශාසනයක් නම බුද්ධහම කියන්නේ බුදුදහම කියල කියන්නේ. කුඹර වැඩකරන තාසයක් ඉඳලා මහ සිටුවරය දක්වා රජතුමා දක්වා මේ සසරින් එතරවෙන්න පුළුවන් පාරවල්තින දහමක් තමයි මේ භාගතුන් වහන්සේගේ දහම කියල කියන්නේ. එහිමන තමන් ඉන්න තැන පංහුතුනි අ දාලනේ ඉන්න තැනේදල තමන්ටේ පින්ංකම් වඩන්න පුළුවවා. මේ කලිබුඩක් වස්පිින්කම් කරන නිසා කටන පින්කම් කරන නිසා ඒ අවසාන කාලයට එලිබිලාතීර නිසා මට එතුනමිනිේ කාරණාව මතක් කරඩ කියලා. පින්හතුන එක්තරා අබුද්ධෝත්පාද කාලයක නළකාර කියලා තාර්තකනෙනකුයි පුතුකයි. නලකාර කෙකෙනෙ කූඩවියනෝ ට්ටගස්වලින් කූඩ වියෙන දෙන්නේ. ඔවේ රැකිියාවේක. පියපුතු දෙපල පසය බුදුරජාණන් වහන්සේ නමක් වඩම්මවලා වස්සාරාධනා කරලා තමන්ගේ දෑතීම කුටියක් හදලා ලී දඩු එකතු කරලා දඩුවලින් කුටියක් හදනවා. කුටියක් හදලා ස්වාමීන් වහන්සේ නම පසේ බුදුරජන් වහසේ නමක් වඩම්මවලා වස් තුන්මාසේ පුරාවටමුන් වහන්සේ ටැපෝ පස්ථාන කරලා ඒ වස්කාලේ නිමක් කරනවා. ඔයි පින්කම ගැන සතුටු වෙච්චය මේ පියපුතු දෙපල, තවත් ඒවාගේම පසේ බුදුරජාන් වහන්සේලා හත්නමකට උපස්ථාන කළා. දැන් පසේ බුදුරජන් වහන්සල් අට නමකට පස්ථාන කර. ඉතාම දුරුවල දුප්පත් ජීවිත ලබපු දෙන්නේ. කැලේ තියෙන බටගස් අරගෙන ඒව කපල ඒවැයින් කූඩහදල විකුණන දෙන්නේ. දෙන්නම් එකතු වෙලා මේ මහාර්ගනීය පින්කම කලා තමන්ගේ ස්වාමිවීරිදත් එකතු කරගෙන. මරණයට පත්වෙලා ඒල එ පොදදුනාා අතෞතිසා දිවි ලෝකේ ශක්‍රදේවියන්ගේ දිවිය බවන මහිෂාක දීවී පුතුරෝ වෙලා ඔන්න ඉපදිච්ච කාලී මනුෂ්‍යලෝක රජකම් කරම් එක්තරා රජ කෙනෙ එ අයිතුමාගේ බිරිදද සුමේදා එ සුමේදා කියෙකෙන අපි විශාකාව ජීවිත අග්‍රමහිෂිකාවෙලා හිටියේ මේ සුමේදාට දරුවනේ ඇ දරුව නැති නිසා කම්පාවට පත් වෙලා ඉන්නකොට දවසක් එක පණ්ඩිතයකුගේ මාර්ගයෙන් සිල් රකිෙන පුොරුදනා මේ සිල්ලා රක්ෂා කරනවා ඇ සඉල්ලාරක්ෂා කරණක ශක්‍රදවියන්ට දැනීලා. ශක්‍රදවියෝ බ්‍රාහ්මණවේශයක් මවාගෙන ගමක් ගමක් ගානෙ ගියක් ගියක් ගානය ගිල්ල කියනවා. මම දරුවෝනැති කාන්තාවන්ට දරුවෙත් දෙනවා කියලා. ඒේකාලෙ දරුව නැති කාන්තාව බොහෝ දෙනෙක් එකට එකතු වනාා. එහෙම එකතුනෙන් පස්සෙදී. ඔවුන් කියන අපට දෙන්න දරුව අපට දෙන්න දරුවෙක් කියල කියද්ද. මේ බ්‍රාක්්මණතුමා කියනවා මම දරුව දෙන්නම්. බද සිල්රක්ණ කෙකොට එතට කාන්තාවෝ බමුණගෙන් අහල තිනම කදදන්නවද. සාමීනී සිිල් කියන මොනවටද කනද අද බොනදයා දන්දින දය අදර මොනුවගේ දයාදම සිිල් කියෙල කියන්නේ. තොට බලන්න ඒ කාල්ලෙයි සීලයේ සම්බන්ධ මිනිසුන්ගේ තිබි චවබෝධය ධර්මය පවතින කාලේ කොච්චර වටනද ලි පෙන් ඔත්තු හිතල බලන්ඩ කාල ෙල් කියල කිවුව ප මිනිස න්න ල් කිය ොල් කද කියන. රස එකක් කාන්තාවක් කියනේ අග්‍රමහිේෂිකාවන ගොන්න්නුම් සිල්රකිනව කියලා ප ියාල තියෙනවා. බ්‍රාක්්මනතුමා මාලිගාවට ගේෙල් ග්‍රමහහිෂිකා මොන ගහෙලා ඇසෙල් රකින බව දැන ගෙනෑට කියෙනවා හොඳේ මන්න්නුට දරුවවෙද දෙන්න. ආංෙම කියලා ශක්‍ර දෙවියෝ තමන්ගේ දිවිය බවනට ඇවිල්ලා. අර නලකාර පියපුතු දෙපලට දෙවරු දෙපලට කතා කරනවා මනුෂ්‍ය ලෝකයේ සුමේදා දේවියගේ කොෙහි දරුවක් වෙලා උපදින පුළුවන්ද කියලා. ඒ වෙලාවිදිී ශක්‍රදිවී පුතාට පොරුන්දු වෙනවා. එ පොතා මනුෂ්‍ය ලෝකයේ සැපවිඳන්න එන්න කෙනෙක් නෙවේ දිවිලෝකයේ දිවී සැපවිඳින් ඉන්න කෙනෙ. දිවිලෝකෙ දිී සැපවිඳින් ඉන්න කෙනෙක්. නමුත් ශක්‍ර දෙවියන්ගේ ආයාචනාව නිසා දැන් මනුෂ්‍ය ලෝකට යන්න වෙන නිසා ශක්‍ර දෙවියෝ පොරොන්දු වෙනවා මං ඔබට මනුෂ්‍යලෝකට ගැෑම් පසෙදී දිවිලෝකයේ තියෙන සැප සම්පත් මනුෂ්‍යලෝකද දෙන්න කියලා. නලකාරපුතා ිපුත්තර කැමැති වෙලා මනුෂලෝකෙට යනවා. සුමේදා දේවියගේ කුසේ දරුවෙක් වෙලා උපදිනවා. ඒ දරුව බිහිවෙනවා වැඩෙනවා අවුරුදු දහසයක් වෙනකොට දරුව වෙනුවෙන් මාලිගාවක් හදන්න ඕන කියලා පොළොවක් විංකරනකොට රජතුමා ශකර දෙවියෝ ආංගේ පොළොවෙයි යොදුන් විසිපහක් කුස මැනිික්වලින් මාලිගාවක් ැදවා. මැනික්වලින් මාලිගාවක් හැදවා. රථන මේය මාලිගාවක් මේක. ඇතුල සිල් රතනයන් තියෙනවා නොත් මැනික්වලින් මාලිගාව යොදදුම් විසිපහක් ුසයි. මහා පනාද රජුවෙලා රාජ්‍ය කරලා මරණයට පත්වෙලා ඔහු නැවතත් දිවි ලෝකය උපදිනවා. ඔයි විදියට දිවි ලෝකයේ දිවි සැප සම්පත් පිඳලා. අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකයේ පහළවෙච්ච කාලයේ බද්ධජී කියන නගරි බද්ධිය සිටුවරයාට දාව බද්ධජී කුමාරය වෙලා උපදිනවා. එහිමි පදුනාට පස්සේ කුමාරේ වෙනුවෙන් මාල්ලිගා තුනක් සිටුවරය හදල දෙනවා. හරිට අපි බෝසතන් වහන්සට රම්ි සුරම්ම සුබ කිය මාලිගා තුනක් තිබනවාගේ. හදල දෙනවා. ඒ මාලිගාතුන මේ බද්ධජී සිටුවරයට ලැබනම කුමාරයට ලැබුනම තුන් මාසකට වරක් මාලිගාවකින් අනිත් මාලිගාවට මාරුුවෙනවා. එක මාලිගාවකින්දල අනිත් මාලිගාවට මාරුවෙනකොට නගර ජනතාව රැස්කරවනවා විශාර පෙරහැරක් පවත්වනවා. ඒ පෙරහැර බලන්න ගරිසිියල්ලෝමිකටිකතුෙනවා. දීර්ග කාලයක් මේක එකවිදදිියක ටන නමුත් එක දවසක් නගර ජනතාවාවිනේ. බද්්‍යජී සිටුවරයා කාණාව ොහොල්ල බන්නකොට දැනගන්නවා. භාගවත් අරහ සම්මා සම්බුදුරජන් වහන්සේ නගරයට වැඩම කරලා ධර්මදේශනා කරනවා. එතනට බණහන්න ගිහිල්ල කියලා. ඒේවිලාවිදිී මගේ මේ පෙරහැරට බඩා මොකද එතන බලන තියෙන්නේ කියලා බද්ධජී සිටුුවරත් යනවා. භාග්‍යතුන් වහන්සේදා ධර්මදේශනා කරනවා. සිටුවවරයාත් දම් සබා මණ්ඩපේ කොනකින්දගන්න හිටගෙන බණටි කහනවා දේශනාව නිමාවට පත්වෙනකොට බද්ධජී සිටුවරයා හිට පියවරේම සව්පිලිසිබියාවට පත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා. බලන්න මේ අරහත්ඵලේ තිබෙන විශේෂත්වය සියලු ආභරණ සහිතව ගිහිවස්තර දරමින් අරහත් පලේ ලබන්නේ සාමාන්‍යෙන් අපි ගොඩාක්වේ කතාවට අහලතිනවා රහත්තුනයෙන් පසදී ගිහිව රහත් වනාම දවස් හතකටඩ ගිහිහෙදරන්න බෑ පැවිදි වෙන්නඕන නැත්තැම් පිරිනුම්පාන ඕන කියලා හැබ එහෙම කාරණාවක් ධර්මය නම් අපට මුණ ගිහිල නැහැ සාමාන්‍යයෙන් ගොඩාක්තැන් වල සඳහන් කරලා තියෙන්නේ එකන්නේ සඳහන්වෙච්ච සෑමතැනකම සඳහන් කරලා තියෙන්නේෙ ආකාර දෙකයි එකක් තමයි එවලම පැදි ලා යනවා නැත්තැන් එවලෙම් පිරිනුම් පාතියනවා. ගිහිව රහත්වෙච්ච කෙනෙක් දවස් හතක් කිටියයක් කියලා ගිහිව සඳහන්රලනේ වහන්සේ දජී සිටුවරයට කියනවා බද සිටුවරගේ තාත්තට කියනවා නොබේ පොතාදැන් රහත්වෙලා ඉන්නේ නොව අවසර දුන්නතින් ඔහුට පැවිදිවෙන්න පුළුවන් හැබැ ෝ බ අවසර නො දුන්නොත් ඕහ පිරිනම් පායකිවා ඇ සිටුවරයා කල්පනා කරා අවසර නොදුන්න්නත් මැරුණුති මගේ පුතා රූපින්වත්මට දකිින් ලැබෙන්නේ එනිසා මම අවසර දෙනවා කිය අවසර දුන්නම බද්ධජී රහතන් වහන්සේ භාගතු වහන්සේ ඉදිරිියෙහි පැවිදි වෙස්ගත්තා. එ ද්දි මහතන්මහන්සේ දවසක් භාගතුන් වහන්සේ තික්කෙක් තරා ගන්තෙකටයනවා. එදාඒ ගන්තෙර ලඟට ගියාම භාගතුන් වහන්සේ. ඒ ගංපතුලි තිබිලා විශාල මාලිගාව කූඩට ඔසවනවා. බද්දජී මහරහතන් වහන්සකින් අහනවා. බද්ධජීමී මාලිගාව දන්නවද කියලා දන්නවා කියනවා. මොකදද. ඉධර මහාපනාද රජුවෙලා රජගංකරපු මාලිගාව. ගංපතුල තිබල මාල්ිගාව ුට ගන්න කොට. පොලොයටටි මතු කරල ගත්තමමේ මාලිගාව මසුන් කකුලුවන් එහෙට මෙහෙට පයිනව දැන් ජලියයට මාලිගා ඇතුලී දලා. සඳහන් කල තියෙනවා. එදා මහා පනාාද රජු වෙලා ඒ මාලිගාව සැපසම් පති්‍ර කොට ඒක ටිරිසියාා කංකරපු ඥාතතිවරයි අද යිවිදට ල් වෙල යි පපදිලයිනම මේ මාලිගාවයි. කුළුවන් වෙල ඉදිලයි නෙ මේ මාලිගාව ආන් ඒ පරිසක සඳහන් කල තියනවා. පිහතුන ඒ මාලිගව, ගුතු හන්සේලාව මේ බද්ජ හරත්න් වහසට පෙන්වුවම ආයම තුන් වහසේ ගානු භවිින් පොලො ඇට ගිල්ල. ඇක පොලු ඇයටට ගිල්ලෙවෙේ. ඇක පොළො ඇයට තියෙන්නේ. මේ මාලිගාව පහලෝනේ පියපුතු දෙපලා කරපු පින්කමකට එතම වස්කාලයේ අසේ බුදුරජන් වහන්ස නමකටරපු පස්ථන නිසාතම මාලිගව පහලෝනේ එන මාලිගාව යිතිවාසිකම පුතාට විතරක්නමි තාතරත් තියෙනවා තාත දැගිනි දිවි ලෝකේ. ඒ තාත්තා, ආයමත් මනුෂුලෝකෙටෙන්නේ අනාගතයේ පහළවන මෛත්‍රිය සම්මා සම්බුදුරජන් වහන්සකි ශසනී. ඒ කාලේ කේතුමති නම් රාජධානී සංකනම් සක්විත රජවෙලා රාජ්‍යය කරනවා. ජම්බුද්ධීපේ රාජ්‍යය කරනවා, අගනගරේ කේතුමති නගරය. මෙනි මේ රාජධානයේ සක්විති රජවෙලාඒ රාජ්‍යයට පත්වෙන කොට මෙ සංකනම් සක්විත රයිතුමා, රාජ්‍යයට පත්වෙන කොට ඒ රජතුමා වෙනුවෙන් එදාට පහළ වෙන මාලිගාව තමයි මේ මාලිගාව ආන්ගේ මාලිගාව තමයි සක්විත රජතුම රාජ්‍ය කරන්නේ. නො එද සඳහන් කරනව අපින් උතුටි විශේෂ කාරණාව. මේ සංකදාම් සක්විති රජ්ජුරුවෝ පෙර දිබුල් දැඩින් කළ අර ලැගුම්ගේ පින නිසා ඒසා මහා ප්‍රාසාදයක් ලැබුණ කියලා. අරි පසේ බුදුරජාන් වහන්සේ වෙලා ඒ පසේ බුදුරජාණන් වහන්සේට කොටියක් හදල පෝජකරපු නිසා ඒ මලිගපහල බරන්න වස් පින්කමකතියන ආනිසන්ස ඉළඟට ඒ කුටියට ඇඳක් පූජකරුප පින නිසා ස්වාසූ දහසක් රණින් යහන් ලැබිල තියෙනවා අසූ හාර දහසක් රත්තරංවලින් හදපු යහන් ලැබිල තියෙනවා එදාඒ පසේ බුදුරජන් වහන්සට එක ඇඳ ඇතිරරිල්ලක් පූජා කරපු පින නිසා ස්වාසූ දහසක් වටින වස්තරවලින් ඇතතිරිල් ලැි තියෙනවා එදා බොහෝ විහෙස මහන්සේ වෙලා බැලමිහෙවරකන් කරලා දන්දුන්නු පින නිසා මේ සංකනම් සක්විත රජතුමාට දිවිය භෝජන ලැබෙනවා. බොහෝ මහන්සි වෙලා පසේ බුදුරජාන් වහන්සට තුන්මාසිම දන්දුණු නිසා දිවිය භෝජන ලැබෙනවා. ඒ කොටියේ පසේ බුදුරජාන් වහන්සට වැඩයිෙන් එක පොටුවක් පූජකරප පින නිසා වැඩයිෙන් එක පොටුවක් පූජකරප පින නිසා අසූ හාරදාහක් සිංහාසන ලැබිලා තියෙනවා සිංහසන අසු හාරදාහක් ලැබිල තියෙනවා.ඒ රැක්කාවෝ සීලයේ පිණින් එකඇන්නේ ඒ ජීවිතේ පින්වතුනිේ පියපුතු දෙපල අසය බුදුරජාණන් වහන්සේට තුන්මාසෙම උපස්ථාන කරලා තියෙන් අටසිල් සමාදැන් වෙලා එක බොහොම විශේෂ කරණවා. අටසල් සමාදැන් වෙලා තම උපස්ථාන කරලා තියෙන්නේ. අන්නෙහෙම සිල් රැකලා සම සිතිින් දන්දුන්නු පින නිසා එදාඒ දන් පිසපු, නලකාරගේ ස්වාමි බිරිද මෙකළ අග්‍රමහිෂිකාව ලෙස ලැබෙනවා ඉට අමතරව ඇ ප්‍රධහනව සවාසූ දහසක් බිසෝරු ලැබෙනවා අ සිල් රැකල දඳන්නු නිසා සිල් රැකළ දන්දුන්න එක පිනෙෙන් එදා දන්පිසපු ඒ කාන්තාවවා දාග්‍රමහිෂිකාවෙලා ලැබිලා අසූහාරදාහක් බිසෝවුරු ලැබිෙනවා මේ සංක සක්විතර ඉතුමාට එවගේ ඒ කුටිය වටයට කොටිය වටා වට කරලා ඒ කුටිය වටේට ලීදඩුවලින් ආවරණයක් හදපු නිසා තාපයක් වගේ වටේට වැටක් හදපු නිසා ඒ කළ පින නිසා සක්විත රජතුමාගේක්ම කේතුමති රාජධානය වටි සත් රුවන් පවුරු හතක් මෙවිල තියෙනවා. අර කුටිය වටේට කරපු ඒ වැටට පින වැටට ලැබිච්ච පිනමකක්ද සංකසක්විත රජතුමාට සප්ත රතනය යුක්ත සත්රුවණින් යුක්ත ප්‍රාකාර හතක් මෙවිලතියෙනවා. ඉළඟට විහෙරට ඉග විහෙරේ අවුරශ්මි මුදවන්න තල් පැලක්කිටවල තියෙනවා. ආංගේ පිනින් සත්රුවන්මය තල්ගස් සත්වලල්ලක් නුවර සිසාරා පහළවෙලා තියෙනවා. තල්ගස් වගේ සප්ත රථනයන්ගේ යුක්ත ගස් එහෙම පෙලක් සත්වලල්ල සප්ත රතනයන්ගේ යුක්ත තල්ගස් වලල්ල නුවර සිසාරාම පැනෙනගිල තියෙනවා. සත්වසක් වස් වස්සවා දුන් පානීය භෝජන ආදීහි පින නිසා සප්තරතනයෙන් ලැබිලති න සක්විත රයිතුමාට සප්ත රථනයෙන් ලැබිලතින ආංක නිසා. එවගේම තමයි වස්කාලයේ නිමාවෙලා දුන් වස්සාවාසික සිවුරු නිසා කල්පරුක්ෂ සමූහයක් පහළු වෙලා තියෙනවා. කල්පරුක්ෂයක් කියල කියන්නේ. තමන් යමක් ප්‍රාර්ථනාකරොත්තේ රුක්ෂය ළඟට ගිහිල්ලා කැම්මති කැමති දේවල් තමන්ට ලැබිලතිෙනවා. තතමයි කල්පරක්ෂයකින් ලැබින්නේ මෙනි විදියට සඳහන් කරන ශංක සක්විති රජතුමා මේ කේතුමති නම් රාජධානීහි ශක්‍රදේවේන්ද්‍රයකුගේ ලීලාවෙන් රාජශ්‍රී විදිනම කළ ධර්මය සඳහන් කල තියෙනවා. තුර මම සඳහන් කළේ වස්පිින්කමකතිය ආනිසංස. මේ කාරණම් අඟද මේ ධර්මකාරණාවත්යක විස්තර කරන්නඩ හේතුවක් තියෙනවා. පවුගේ කාලෙම අපි දැක්කා මේ වර වස්කාලේ නිමාවෙලා කටින මාස එළඹිලා. මාසේ පුරාවටම විධ විධ තැංවල කටන පින්කම් කලා පිගතුර බොහෝ දෙනෙක්ඒ කට්නය පින්කංකරද්දි බොහෝ අඩු පාඩුකං ඒ තැන්වල අපි දැක් නමුත් පංගතර මේ කටන පින්කමක තියෙන ආනිසංසේ කියල ගොඩාක් වෙලාවට සඳහන් කරන්නේ අපි ගොඩක් කවෙලාට හලත්ති න ප්‍රකට කතාවක් මේ නාගිත තේරාපධානය කියළ කතාවක් ඇත්තට ම අප ධර්මයහි කිසිම තැනක එහෙම කතාවක් සඳහන් කරලන කොහන් කොයිවිදිකට අපේ ධර්මයට සග්‍රහවුනාධ කියයන පිදන්නේ නේ නමුත් එහෙම සඳහනක් අපේ ධර්මී තුළ කොහිවත්න්නේ. ත් එඒම කතාවක් බොහෝ දේශනාවල් ඇහෙනවා. නාගිත තේරාපධානය කළ කතාව. මි කාරණාව මතක් කරන අප පින්ංවතුන් කරපු පින්කම හැලුට ලක් කරන්න නිී. මමේ කාරණාවෙන් අප පින්වතුට අවධාරණය කරන බලාපොරොත් වෙන්නේ. අනාගතී හරි තමන් මෙවැනි පින්කමක් කරන්න යම් බලාපොරොත්තුවක් තියෙනවනං ඒ පින්කම තමන් ොයි විදිියකට කරන්න ඕන දෙකෙනන කාරණාව හිතට ගන්න අදහස් කීහිපයක් අපේ පංවතුට ලබල දෙන්න. බොහෝ කාරණා සාකච්ඡා කරන්න යම පහසු බවත්තින මොකද සමහර කාරණා පින්හතුනී දැ මේ වෙනකොට සාම්ප්‍රදායික කාරණා බවට පත්වෙලා. සමහරලාට ධර්මින් කරුණු පෙන්නුල දුන්නක් සාම්ප්‍රදායක හැඩගැහිච සමහර කාරණාවල් වෙනස් කරන්න ගියාම විවිධ විද පිරි ගැටුම මෙතිකරගන්නවයි කාරණාවල්ලෙක්. ත් මේ කාරණා විමසලා අපි පින්තුමික අවබෝධ කරගන්න උත්සාහ කරගන්න තේරුම් කරගන්න උත්හ කරන්න මමේ කතාපුුව තේ පින්වුත්තුන්ට දැක්කුවෙයි අපි පින්වතුම් බලන්න මේ නලකාර තාත්තයි පුතයි දෙන්නා අබුද්ධඋත්පාද කාලයක වස් පිංකමක් කරල ඇතිවෙච්ච සතුටට තවත් හයනමක් වඩම්මවල වස් පින්කම කලා හත් නමකට වස් පූජාව කලා අවුරුදු හතක් පුරාවටම වස්පින්කම් හතක් කරලා ඒ ලබපු ආනිසන්සේපින් ඔතුනි කොයිබගදිකිිල බලන්ඩ. තරමි ආනිසංසය කියල ලැබිලතින මොනවානිසංසද. කටිනා නිසංස නිවී. අපේ දරමේපින්ගතුනි කිසිමතනකමේ කටිනා නිංස විදිර විස්තර කරලනේ. කටිනානසංස කියල ආනිසංසයම් ප්‍රමාණයක් තියනවා හැබයි ඔය කියනා නිස නිවී ඇත්තර මෙතන තියෙන්නේ. කටිනයකින් ි ප්‍රමාණනි සස ලබන ික්ෂු හන්සේලට. නොත් මේ කාරණාවමම සාකච්චා කරන්න ඕනේ කියළ අදහස් කර ගත්ත අදකාලේ දැන් එන්නඉන්න මේ කටන පින්කම් මේ ධර්මින් බහෝතැන් වලින් පිතියන්න පටන් අරගෙන තියෙනවා. එනිසා සමහර විවේච්චන තියෙනවා සමහලට අපිනුත් කරුණු කාරණාව විමසල තියෙනවා. මං එතොමින් නිත්නාලිකාවෙහි අති විශාල ශ්‍රාවක පිරිසක් ධර්මශ්‍රවනය කරනවා හි මේ කාරණාවල් විමසලා අහලා කවරුවත් අපිත්තික ගැටුමක් ඇති කරගන්න එකක් නෑ කියලා කද මේ විමසන්න ඕන නිසයි අපේ පින්වතුන් කිරහි අනුකම්පාවෙන් පමණක් මේ කාරණා කියන්නේ අපේ පින්වතුන්ට සංසාරයට තමන් කරන පින කහොයි විද්‍යකටද ප්‍රයෝජනයක් ලබන්්ඩෝනකින කාරණාව අවබෝධ කරවන්න. පලවිනිම කාරණාව තමයි අපි දකිනවාද කාලේ කටින වස්ත්‍රිය ගිය ගියක් ගාන්ටඩම්මනවා. මන්දනක මන අරමුණකින් මොන චේතනාවකින් එක කරනවද කිය කියන කාරණාව පිළිබඳ මටහරි අවබෝධයක් නෑ. කො අපේ ධර්මී කිසිීම තැනක හොම පූජාවක් ගැන සඳහනක් කරලා නෑහ. මතක තියග මේ ධරමී කිසිම තැනක මේ කාරණාව සඳහන් කරලා නෑ කියෙන වාගේෙන් මම අපේ පින්ොතුට කියනුත්සාහ කර හිම්. අපි පින්වතුම් කරන්න බුදුරජන් වහසේ නොකියුකුද. එනම් බදුරජන් වහන්සේ නොක කියලා කියලා කියන්නේ භාගතව වහන්සට ඒ කාරණාව කියන අමතක වෙලාද. නෑ. කියලා නැත්තේ එහෙම කාරණාවක් නැති නිසා නම් භාග්‍යතුන් වහන්සේ නොකියවපදයක් කරම කිය නැපි ශස්තතුරන් වහන්සේට කීකර වෙලා නෙම පින්කම කරන්නේ අප ශාස්තෘන් වහන්සේ අකීකරු වෙලා පින්කම කරන්නේ. නම් භාග්‍යවතුන් වහන්සට අකීකරු වෙච්ච කනේ සංසාරයේ කිසිම ජීවිතයක් සැපවත් කරගෙන නෑ සංසාරය කියෙන දුකටම තමයි පත් වෙලා තියෙන්නේ තිය අදකාලප දකිනව මේටින වස්තරය විදර තැන් තැංගල අර්ගෙනය ඒ කාරණාව අප පිවතුන් විමසල බලන්ඩ එක කොයි විද්කට සුදුසු වෙනමද කියලා. අත්මි තැන් කිහිපයකම මිනිේ දුරුවලකම දක්ක බලන්ඩ, කටිනවස්තරේ ගෙදරට වඩම්මවලා සමහර තැන් කිහිපේක මම දැක්කා සර්වාක්‍ය ධාතුන් වහන්සේලා වඩම්වල තියෙනවා. ඒ සර්වච්්‍ය ධාතුන් වවහන්සේලා වඩම්මපුත් තැන්වල පිගතුර මම දැක්කා විශේෂ ලක්ෂණයක් ඒ තමයි. ඒ කටිනවස්තරේ තැන්පත් කරලා තියන ඒ කුටියේ එමනත්තන් සාලේ මැද. මගිෙදර සාලෙ ැද එමනැත්තංන් ගෙදර කාමරයක එමනැත්තං එල්ලියේ වෙනම සකස්කරපු වෙනම තැනක කටනවස්තරයේ තැන්පත් කරන්නේ තුොට කටටනවස්තරයේ තැන්පත් කරලා ඊළඟට බුදු පිළිම වහන්සේ නමක්හරි එමනැත්තං ධාතුන් වහන්සේලා හෝ වඩම්වල තින ඉනිවසට. පිඟතර ගොඩාත්තැන්වල දැක්කමම ධාතුන් වහන්සේලා තැන්පත් කල තින පසෙක එක අපිදැන්. යම්කිසි තැනකට යම කරගෙන ගිහිල්ලා අමතරව තැන්පත් කරනවන යම් තැනක ආංගේ ක්‍රමයට තමයි සමහර තැවල බුදු පිළිම වහන්සල තැන්පත් කල තියනන්නේ සහර තැංවල පින්උතුර ධාතුන් වහන්සල වඩම්වල යන්නේ. ඒ තැන් හැම්මත් තැනකමම දැක්කේ කටින වස්තරේ තමයි. උසස්කොට ආසනයක තැන්පත් කලා තියෙන්නේ දැන් බුදු පිළිම වහන්සේ තැන්පත් කල තිය ැවල ම දැක්කේ පහලා ආසනයක බුදු පිළිම වහන්සේ තැන්පත් කරලා ඉහල ආසනයක කටිනවස්තරි තැන්පත් කරලා ඊළට සමහර තැන්වල ධාතුන් වහන්සේලා පහලාසනක තැන්පත් කරල ඉහලින් කටිනවස්තරේ තැන්පත් කරලා. සමහර තැන්වල බොහෝම විශේෂ තැනක කටිනවස්තරේ තැන්පත් කරලා ඒ පසෙක ධාතුන් වහන්සේලා වඩම් වලා. පින්ගතුන අප පින්වතුම් මතකතියාගණ්ඩ ඔය හැම පින්කමක්ම ඔයිවිදියට කරන්නේ මෝහය බලවත් කරගෙන. බලන්න තිසරණ වලින් අලවෙනිීමම රක්නය තමේ බුද්ධරත්නියය ම තිසරනවලින් ඉහලීම වැඩිඉන්නවුනු භාගිවතුන් වහන්සේ. තට ලෝතුරා බුදුරජාණන් වහන්සේට ඒස්ථානී පහළමට්ටමදීලා අග්‍රස්ථානය ලබල දීලතින්නේ කොතනටද කටිනවස්ත්‍රයට. තුට කටින වස්ත්‍රයට පුදු පූජා පවත්වනවා. සමහර ඇැඟල අපි දැකල්තින පානවරග පූජ කරනවා කටිනවස්ත්‍රරයට. ැ මොනවබෝධෙන් ඒ කරනවද කියලා මල් විශේෂ මල් පෝජාවල් කරලා තියෙනවා. පිගොතර මිනිමේ කාරණාව අපේ පින්වතුන් වටහාගන මං කලිනුත් මේ කාරණාව මතක් කරල දිල තියෙනවා. කටින වස්තරයේ කියල කියන්නේ පෝජා ලබන වස්තුවක් නිවේ කටිනවස්තරය කියල කියන්නේ පෝජා ලබනවස්තුවක් නිවේ දැන් උදාහරණයක් ගත්තතින් අපිටම හාමුදුරු නමකට පවහන් දෙකක් පෝජරවා. පාවාහන් කියල කියන්නේ පූජා ලබනවස්තුරුවක් නෙවෙේ. තවත් විදිියකින්කි ඕති මල් පෝජා කරනවා. සුවඳ පෝජා කරනවා. ආලෝක පූජා කරනවා. එමනත්තං අපිතුම් බුදුරජන් වහන්සට මෙනිික් පූජ කරනවා මේ කක්වත් පින්හතනි පූජා ලබනවස්තු නෙමේ. මේකක්වත් පූජා ලබනවස්තුනි පූජා ලබනව කියන්නේ ඒම වදුුම් පිදුර ලබන්නි නැහැ. දැම් උදාහරණයක් ගත්තොත් මල්ගම. මල් බඳුන කියල කියන්නේ පූජා ලබනවස්තුුවක් නිෙවෙේ මල් බඳුන කියන පූජ කරන වස්තුවා තොට දැම් මේ මල්වට්ටිය බුදුරජාණන් වහන්සේ අපි පූජ කරනවා ඇයි භාගතු වහන්සට පූජ කරන්නේ මල්ල කියල්ල කියන්නේ මේලෝකයේ අතිශම වටින දෙයා මල කියන උසස් දෙයා ඒ උසස් දේෙන් මේලෝකයේ කිසිම රප්තනයකට සමාන කරන්න බැරි උතුම් බුද්ධරක්ත් එටම පූජ කරනවා භාගතු වහසට පූජ කරනවා අන්නඒ චේතනාවෙන් තමයි අපි මල්ටික පූජ කරන්නේ ඊලක තවත් විදියකින් ත් අපයවන භාගතු වහන්සේ මැනිික් පූජ කරනවා. භාග්‍යතුන් වහන්සේට මැණනික් පූජ කරනකොට ඒ මැනික කියල කියන්නේ වටින දෙයක්න. දැන් උදාහරණකැටට මැණික කරණ්ඩුවක තැන්පත් කරල වන භාගතු වහන්සට පූජ කරනර ගන තකොට සමහර දෙන කර ධාතුන් වහන්සේ නමකට වදි නෝගෙන මේ මැනිකට වදින්නේ. මැනික කියන්නේ වැඳුල් ලබන වස්තුවක් නෙව. ෙකොගේ අතේ මනික්ගලත් තියනවා කියලා ද කල්ල පූකට වන්ද වැද නෑනේ ොට මැනික්ගල කෙන වටින දයා. මෙ මේ වටිනදේ මේ ලෝකයේ කිසිම රත්තනයකට සමාන කරන්න බැරි උතුම් බුද්ධරත් දෙන පූජ කරනවා. භාග්‍යතුන් වහන්සට පූජකර. එතොට මේ මැනිකට එම අපි දැ උදාහරණයක් ගත්තතින් අර මල්වට්ටියට ඇයි අතතියන්න අපි. සාදුකාර දෙනවා පින්හතුන මේ මල්වට්ටියට සාදුකාර දෙන්නේ, අතකතියාගණඩ ඒ මල්වට්ටිර වඳන චේතනාවන්නෙවී. ඔබ සිවුරක් පූජ කරනකොට කෙනෙක්ේ සිවර බන්දේසික තියලා ඔබ ලඟට ගෙනල්ලා ඔබට කියන්නේ අතතියන්න කෙලම් ඒ බන්දේශීතියන චීවරට වන්ඳන්න නෙව. ඒ බන්දේ සීතියනෙ චීවරයට අතතියන්න මොකටද. අනේ මම මේ පූජාව කලාවගේ මමත්ම පිනනුමෝදං වෙනවා කෙනෙක් මල්වට්ටියයක් කහරගෙන ඔබලළඟටෙනකොට මල් වට්ටියට අතතියල ඔබ බාර වඳන්නේ භාග්‍යවතුන් වහන්සේට නේමල්වට්ටිය මම පූජා කලා වගේ පින් අනුමෝදැන් වෙනවා. අන්නේ තමනුත්තර පූජා කරන්න දායකුණා කියන එක තමන් ගිහිතට ගන්න ඕන නිසා තමයි අත්තතියල සාධකාර දෙන්නේ. මතක තියාගණ්ඩ වදිනවනවී ඒ සාදුකාර දිනමකෙන් කරන්නේ. මඟර පසුගේ සතතිේ දේශනාාවවිදි අප පින් ඔත්තට පැදිලි කරමේ සාදු කියන වචිද තේරු මොකද සාදුකනි තාම හොඳැයි කියන එක තුොට සාදුකාර දෙන්නේ ඇයි අර මල්වට්ටිට අතතියලා තා මොහොඳ පූජාවක් මත් අනු හෝදන් වෙනවා. එකට සාදුකාර දෙන්නේ. එතොට දැගේම් ඒ මල්වට්ටියය පින් ඔතුනී තැන්තැන්වලතියාගෙන පිදුන් ලබන්න ඕන එකක් නෙවී මල්වට්ටිය කියන්නේ. පුදනකක් මල්වට්ටිය කියන්නේ වටින දෙයක් එක පූජා කරනවා. මැනික කියන්නේ වටින දෙයක් එක පූජ කරනවා. මේ වස්ත්‍රයේ කියල කැන වටින දෙයක් එක පූජ කරනවා ටද පූජ කරනයිත ොට මේ කටිනචීවරේ කියල කියන්නේ පිහතුන මේ තැන්තැන්වල අරගෙනගිහිල්ලා වන්දනාමාන කරන්න ඕ එකක් නෙමේ කටිනචීවරය කෙළ කියන්නේ කටිනචීවරය කෙල කියන්නේ වස් සමාධංවිච්ච ඒ තෙරුන් වහන්සේට ඒ භික්‍ෂුන් වහන්සේට පූජා කරන එක උනසට පූජා කරණ එකක් කරන්නේ ික විනිිය රණා ම මේ වෙෙලාවේ අපේ පිංවතුට කියන්නේ යන්නේ නෑ. මොකද මට බෙදරි කියයාගන්න වනකමතියනෙ මේ වෙන කාරණාවක් ඒක කියන්නේ මමේ කාලේ පාවිච්චි කරන්නේ පිංහතුන අපේ පිංහතුන් භාග්‍යවතුන් වහන්සේට අරවගේ සැලකෙලි දක්වලා ඔබ හිතනවන්නම් කටිනවස්ත්‍රයට මේ විදිර සලකනකොට ඔය කියන තරං ආනිසංස ලැබෙනම කියලා ඔබේ සිතු ඉල්ලම මෝහසාහගතයි. තකතියාකන එහම ආනිසංස ලැබින්නේෙත් නෑ ලැබෙනවකිල් අපේ දහමි කුහේවත් සඳහන් කරලත් නෑ. ඒක මංගර මුලින් මතක් කරෙක් නාගිත තිරාපදාානය කියල කතාවක් ගැන සඳහන් කරන නමුත් අපි ධර්මග්‍රන්ථවල කිසි තැනක පින්වතු නහම සඳහන් කරල නැහැ ඉදිකොට තුඩක් තුඩක් පාස සක්විති රජකම ලැබෙනව කියලා ශක්‍රදයව පදිවී ලැබෙනවකල ඔයි වගේ. නිසංස ගණනාවක් ඔය කතාව පුරාවටම සාකච්ඡා කරන නමුත් එහෙම ආනිසංස ලැබෙනවකල් අපේ ධර්ම ග්‍රන්ථවල කිසිීම තැනක සඳහන් කරල නැහැ. එතකොට එහෙමනං ඔබ ඒක බලාගෙනනං ඔබ වස්ත්‍රයට ඔය තරම් පජසත් කාර කරන්නේ ඔබේ ඒ පින්කමම මෝහය බලවත් කරගෙන කරන්නේ. ඉති නිසා අපේ පිංවතුන් මෙන්න මේ කාරණාවර, අනාගත ලබනවරශයේ කඩනපින් කම කරනකොට ඔය වරද කරන්න එපා. මොකද අද මේකාරණාවම සඳහන් කරන්න අදහස් කර ගත්ත බොහෝ දෙනෙක් මේකට මහන්සේලා තියෙන සමහරලාවට මෙ කලින් කියල තිබුණුතින් ගොඩාකය සමහරලට පූජාවල් පින්න් සූදානන් කරගෙන ය කෝම සැලසුන් කරලා මේ කහල වෙනස්වෙන්න පුළුවන් ඇති වෙනස්සරන හරි වටිනවා. සහරලාට වෙනස්රන්න කියම විදි විධයි බල පැමි. නි සමන් කල්පනා කරා ලබනවර්ෂී අපේ පින් ඔතුන් කටන පින්කමක් කරනකොට මන අවබෝධීකින් කටන පින්කමක් කරන්න කොහොමදි කියෙන කාරනාව හිතන්න කාරණා කිහිපයක් අපේ පින්වතුට අවධහරණය කරන්න. මංහිතන්නේ පසුගිය ඒ මේ දේශනා විකාශනය වෙන්නට කලින් සන්සුරාධනේ විට කලින් සෙනසුරාද අපේ අවසරයි පංවත්වල්පොළො ගෝතම නායක ස්වාමීන් වහන්සේ උහන්සගේ දේශනාව තුළත් මේ කාරණාව ඉතාම පැහැදිලි විස්තර කරලා තියෙනවා.උනාසේගේ විචිත්‍රාකාරයට විස්තර කරල තියෙනවා මහිත අන්තර්ජාලයන්ගේ දේශනාවත් අහඬ පුළුවන් මම අදහස් කළේ අපේ පින්වතුන්ට අපේ පිංවතුම් බලාපොරොත්තු වෙන සසරට පිනක් ගෙනියන්න නම් ඒ පින රැස්වනේ දිරපින කරන්න. එන පින රැස්වෙන්නේ කොමද රැස්වෙන්නේ වස්තුන්ම් මාසය උපස්ථාන කළොත් පමණයි. ද මේ නලකාරතාත්තටයි නලකාරපුතාටයි මේ කියන ආනිසංසටික ලැබිලතියන්නේ මොකක් කරපු නිසාද කටින පින්කමක් කරපුනි සනිමි. වස්තුන් මාසය උපස්ථාන කරපුන සබලනි ආනිසංසටික කුටියක් හදල පූජ කරපු නිසා යුදුන් විසිපහක් විශාල සත්මහල් ප්‍රාසාධයක් පහල වෙලා තියෙනවා මෙෙනනික්වලින්. ඊඟට ඒ කුටියටේ කැඳ පූජාකරපු පින නිසා අසූහාරදාහක් යහන් ලැබිල තියෙන පහළ වෙලා තියෙනවා. එක ඇඳ ඇතිරිල්ල පූජ කරලා අසූහාරදාහක් ඇඳ ඇතිරිල් ලැබිල තියෙනවා. මහන්සි වෙල්ලා ව්‍යාපාර කරලා මුදල්හම්බ කරලා දඳුණු නිසා තමන්ට දිවිය භෝජන ලැබිල තියෙනවා. ඊළඟට එක පොටුවක් පූජ කරපු නිසා අසූ හාරදාහක් සිංහාසන ලැබිල තිනු මාලිගාවට. ඉළඟට අටසිල් රැකල්ලා පින්කරපු නිසා තමන්ට එදා ධනීපිසින්ට තුඋදවකරපු තමන්ගේ භාරියාව අග්‍රමහිිකාවලෙස ලැබුණ අග්‍රමහිසිිකාව ලෙස ලැබෙනවා. ඉළඟට තවත් අමතරව අසූහාරදාහක් බිසවුරු ලබෙනවා. ඉළඟට අර කුටිය වටේට ඒ වෙන්කරපු පන්සල වටේට, වැටකාවරණය කරපු පින නිසා ඒ නුවර වටේටම සත්ෘුවන් පවුරු හතක් පහළ වෙලා තිෙනවා සතරුවන් පවුරු හතක් පහළ වෙලා තියෙනවා. ඉළඟට ඒ විහිරට සෙවන ලබාගන් හිටෝපු තල් පැලේ නිසා. සෙවන ලබන්නේ හිටෝපු තල් පැලේ නිසා සප්ත රථනමය තල් වැටක් නුවර හැමත් තැනකම පහළ වෙලා තියෙනවා. ඉළඟට, අවුරුදු හතක් පුරාවටම භික් පසේ බුදුරජණන් වහන්සේලා හත්නමක් වස් වස්ස වලා ඒ පානිය ආදී භෝජනවලින් සංග්‍රහකරප පින නිසා සත්තුුවන් පහළ වෙලා තියෙනවා. ඉළඟට වස් අන්තයේ අනිවාරය වස්සාවාසික චීවරය පූජ කල තියෙනවා ඒ වස්සාවාසික චීවරය පූජාකරප පින නිසා නොුවර හැම තැනකම කල්පුරුක්ෂ පහල වෙලා තියෙනවා. තොට එහෙමනං ඒකින් ලැබෙන කල්පුරක්ෂ පහලවීමක විතරයි. තොට ඉතුරුපින් කට්ටික ලබිල තියෙන්නේ. කුටි අහද පජාකරපින වෙනම ලැබිල තියනවා ඇඳම් පෝජාකරප පින වෙනම ලැබිල තියනවා. තිෙරිලිපජාරප පි වෙනම ලැබිල තියෙනවා පොටුවත් පූජාකරපින වෙනම ලැි තියෙනවා සිල් රැකපපින වෙනම ලැබිලා තියෙනවා වැට කොටු හදල පූජාකරපු එකට වෙනම පින් ලබිල තිෙනවා එෙවන සලසන්න තල්ගසට වෙනවා නිසන්ස ලැබිල තියෙනවා බොහෝවෙහෙස වෙලා පානියදාානය දන්දුන් නිසා දිවිය පෝජන් ලබිල තියෙනවා සප්තරත්නයෙන් ලබිල තියෙනවා. ඉළඟට චීවර පූජාව නිසා ලැබිල තියෙන්නේ කල් පුරුක්ෂ පහලවිමු පමයි. සංකසක්විති රජතුමා අනාගතය පහලවෙෙන සංකසක්විති රජතුමා ශක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් මනුශ්‍ය ලෝකී සැප විදිෙනවායි එතකොට ඒ සැපසම්පත් ලබන්න උන්වහන්සේට මොක දෙවිපාකදින පින අර වස්තුන්මාසය උපස්ථාන කරල පූජාවක් කරපු නිසා. මම අපි පින්වතුන්ට අනාගටයේ ඉදිරිවර්ෂයේ හෝ කටන පින්කමක් කරන්න එකන වස් පින්කමක් කරන්න ද්වක් ගන්න ඕනෙන් සම මේ කාරණා මතක් කරඩි. මේ බුද්ධ ශාසනී අපිත් පැවිදිවෙලලා අවුරුදු ගානක් කෙනව දැන්. ඔවුරුදු විසි දෙකක් විතර වන පැවිදිවෙලත්. මේ ජීවිත කාලෙම මෙවර තමයි මගේ ඇස් දෙකටම හරියට වස් පින්කමක් කරපු තැනක් මම දැක්කේ. මං මේකන් අදහස් කරන්නේ නෑ අනිත්කරපු තැන් වැරදිී කියලා නමුත් මගේ ඇස් දෙකට හරියටම වස් පිංකමක් කරපු ස්ථානයක් දෙකටම දැක ගන්න පුලුවන් කමක් ලැබුණා එක බොහම ප්‍රඥාවන්ත පිරිසක් සත්පුරුෂ පිරිස එකට එකතු වෙලා අති විශේෂ පූජාවක් කළා මේ වස්තුන්මාස ආරම්භයේදී එක සංගරත්නයෙන් එකනමක් වඩම්මවල භාග්‍යවතුන් වහන්සේ වඩම්මවල ධාතුන් වහන්ස ලැකිහිපනක් භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සල කීපනමක් පඩම්මවල තමන්ගේ නිවස ලෝතුරා භාග්‍යවතුන් වහන්සේටයි ඒ මහා සංගරත්නයට පූජ කරා තන් නිවස භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහාසංගරත්මයට තමන් පූජ කරා. එහෙම පූජා කරලා අල්ලපු ගෙදර ඔවන් කුලියට ගත්තා. කුලියට අරගෙන තුන් මාසයකට කුලියට අරගෙන තමන්ගේ සියලොම කටයුතුටික අත්හැරලා අත්හරෙන පුළුවන් ප්‍රමාණිට අත්හැරලා. වස්තුන් මාසෙම භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන එ මහා සංගරත්නයට තුන් මාසේ පුරාවටම පින්වතනී වාසය කරවල උපස්ථාන කළා. උන්වහන්සේ ඉතාම හොඳින් සිල් රකිමි ඒ පංකමට සම්බන්ධ වනේ. වගේ තමයි දායක පිරිසත් අටසිල් සමාදැන් වෙලා අටසල් සමාදැන් වෙලා පින්හතු නිතන පූජාවට සම්බන්ධ වනේ පින්කම කලේ වස් තුන්මාසෙම විශේෂත්්‍යයාන්නේකයි. මහා සංගරත්නය වස් සමාදැං වන්න දවසේ එකට ආරාධනා කරපු පිරිසත් අටසිල් සමාදැංගුණා අටසල් සමාදැන් වෙලා තුන් මාස මික දිගට යාට සිල්වල ඉඳගෙන ඔවුන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ඒ මහා සංගලතියට තුන් මාසය උපස්ථාන කළා ඒ පූජාවලත් පින් ොතුන අත්ති විශේෂ විදියට සිදු කරලා තියන්නේ විශේෂ පූජාවල් සිදු කරල තිෙනවා තුන් මාසෙම එකේක දවසට එකේක පූජාවල් කරලා තියෙනවා අපේ වැස් දෙකෙම දැක්ක එවගේම සම්බන්ධයන බැරි අවස්ථා වල් වල ඒවාපි චායාරෝප වලින් දැක්ක ඉතාම් උසස් සාකාරයට ඔන්නේ පූජාව කලාා. ඔන්න එක ප්‍රකටවින් අදහසකින් කළ නෙවෙේ මේ බුද්ධ සාාසනය තුළ මේ ධර්මකාරණාව හරියට දැනගෙන ඔවුන් සංසාරයට මේ බුද්ධ සාාසනය ලබන්න පුළුවන් ඒ උසස්ම පූාව උසස්ම විදිටවුන් කරගන්න ඔන්නන් නිස එක කළේ මේක අපි කියනකං මේ කාරණාව කවුරුවත් දන්නෙත් නේ ත් ම මේ කාරණාව නමක් ගමක්කත් සිහිපත් නොකර මේ පූජාවිතර අපේ පින් වතුන්ට කියන්න ඕනේ කෙළි හිතුවේ බෙනමුකුත් දිසාන්නෙ වේ අපේ පින්වතුනුත් අනාගත හරියට පූජාවක් වස්පින්කම් මේ ආනිසංස ලබන්න මේ පූජාව කරන්ඩ ඕන නං අපේ පින්වතුනුත් ආං ඒවිදට පූජාව කරන්ඩ උත්සහගන්ඩ එහෙම පූජාවක් කරනු උත්සහගන්ඩ නැත්තං හිතන්ඩිපා කටින්න දවසට කටින සීවරයේ සකස් කරලා. අපේ පින්වතුන් ඕක ගියග්‍යයක් ගාන තියාගෙන පුද පූජා පවත්වලා. ඒචීවරය අරගෙන මහාසංගරත්යට පූජ කරලා අපේ පින් උතුන් හිතන්ඩිපා ය කිය නිසංස ප්‍රමාණයක් ලබන්ඩ එක මගේ අදහසක් නේ ම දන්නේෙත්නයක කොයි විදදිකට ලැබෙනවද කියලා. ත් ාගතු වහන්සේ ධරමයට අනුකූලව ගත්වතිඒ ලැබෙනව කියල කියන්න බෑ එහෙම ලැබෙනවකට සඳහන් කරපු තැනක් නෑ තර භාග්‍යතුන් වහන්සේ නොකියෝපපු කාරණාවක් පින්වතු අපි කොහොමද කියන්නේ. භාගතු වහන්සේ නොකකිියොපපු කාරණාවක් අපි කොහොමද කියන්නේ එක එහෙම ලැබෙනව කියලා නවත්මට මේ පින්වතුන්ට අන්තිවට මේ කාරණාවද කියන්න ඕනකමතියනෙක් එකයි ඒ තමයි පින්ංවතුනී ඔබ කරන්නේ ඔය ක්‍රමයට නම් මතකතියගන්න මෝහය බලවත් කරගෙන ඔබ පින්කම කරන්නේ. ට ලෝභදේශ මෝහ කියන මේ ස්ථාන තුන යටකරගෙන අලෝබාදය සමෝහ කියෙන කුසලසිත් මූලික කරගෙන නම් පිංකම් කරන්න කියලා භාගතුනාන්සේ දේශනා කරලා තියනෙ එහෙම කියද්දි ඔබ මෝහය බලවත් කරගෙන නම් පින්කම කරන්නේ ඔබේ පින්කම දිහේතුක පුුණ්න්නි කරමයක් වෙනවා. දිහේතුක පුුණ්ි කර්මයක් පම ඊළඟට තිය නෝකේ භයානක තත්වය මොකක් දන්නවද. මම කාරණාවල් ධර්ම කාරණාවල් ඇසුරි මමික හිතල කියන්නේ මන්දනම එක මෙිහෙම වෙනවද කියලා මමි හිතල මමේ කාරණාව කියන්නේ ධර්ම කාරණාවල් කහිපික ඇසුරක් ලබාගෙන පින්හතුන මෝහය බලවත් කරගෙන පිංකං කරාම මතු ජීවිතවල බොහොම දනවත් කොලවල දනවත් වෙලා උපදිනවා. දනවත් රටවල්වල ධනවත් වෙලා උපදිනවා. හැබැර මෝහය බලවත් කරගෙන කරපුනිසා උපදින්නේ පින්හතුනි එක්කො මිත්‍යා දුෘ්ික රටවල්වල. තිසරන්න නැති රටවල්වල. ධර්මී නැති රටවල්වල හැබැ මතක තියාගණ්ඩ මහා දනවත්තුන් වෙලා උපදිනවා. තැමුුදාහරණය කැට ගත්තුතින්. ක බොෝම බලවත් රාජ්‍යන්වල ඒ රාජ්‍යන්වලට අධිපත වීන ජනාධිපතුවර වන්නවා. අපි දන්නවා ඕවන් යනයන විදිිය ඔවන් ජීවත්වෙන විදිිය ඕවු කොයි විද්‍යකට ද සැපසම්පක් විඳින්න කියන එක අප කවුරුත් දන්න ප්‍රකට කරුණා. නමුත් මතකතියා ගන්ඩ ඒ පුොටුවේ වාඩි වෙලා ඔය සැපසම්පත්්තිික විඳින ගමන් කරන්න දැන් පිින් වැඩනෙදේවල්නෙවෙේ. යුදවල්ට අනු බල දෙනවා. යුද්ධ කරන්ඩ පිරිස මෙහෙවනවා? ඒවාට ආධාර කරනවා? මේ පුටුවේ වාඩි වෙලා ඔවුන් කරන්නේ කොයිතරම් මහ පෞුකං ගොඩක් ද. මම මේ කරන්න පවක් කියල ඕවන්ට හිතෙන්න ප්‍රඥාව නැත්ති ඇයි? රතරන් සැපසම්පත් විඳින්නේ ඇයි පවකරනව කියන ප්‍රෞ්කරණව කියන කාරණාව තේරුම් කරගන ප්‍රඥාව නැත්තේ අර සසරෙ කරේ පිින්කම් මෝහ සහගත නිසා. නමුත් අද සැපසම්පට්ටික ලැබෙන්නේ අලෝබය අදේශ අදෝෂය බලවත් කරගෙන පින්කං කරප නිසා. එ ඔබ ලෝතුරා භාග්‍යවතුන් වහන්සිට අරවගේ තැනක් හදලා, ඔබ කටිනවස්ත්‍රයට අපති විශේෂ ගෞරවයක් දක්වනවනං ඔබ කරන්න මෝහ සහගත පින්කමන්. මෝහය බලවත් කරගෙන පින්කම් කරනකොට ලැබෙන ආදීනවේ තමයි මඟර මතක් කළේ මෝහය බලවත් කරගෙන කරන පින්කම්වලාදීනව. එනම් ඔබත් ඒ පින්කම ඒ විද්‍යයට නං කරගෙන අනුමෝදන් වෙන්නේ ඔබටත් සංසාරයේ අරවගේ ජීවිත තමයි ලැබෙන්නේ. ම මේ. පිකම් කරුපයිගේ පිින්කම් හැල්ලු කරන්නවත්. පංකම් කරුපයට දුරුවල හිතක් ඇති කරගන්න නෙවෙයි. ඔබට තාමත්ය අවස්ථාව තියනව නිවැරදි කරගඩ. මිතරින් එහා පැත්තට මේ කාරණා දිගින්දිකට ගෙනියන්න අත්්‍යපා. මොකදැන් එන්න එන්න කටනෙ පින්කම් විකෘතිස්භාවයක් අරගෙන තියෙනවා. සමහරලාට සමාජයෙන් පවා ැඩි දෂ දර්ශනයට ලක්විෙනනවස්ථා තිනවා එනිසා ඒ එහෙම ශාසනික විනාශයකටත් ඔබ දායක වුණා වෙනවා එවැනි දේවල් කිරීම තුළ ශාසනී විනාශ කරණකට දායක වෙන නෙවේ සාසනිික දවසක්හරි ජීවත් කරවන දායක කරන්න එක මොහොතක්හරි ජීවත් කරවන්න ඔබ උදව් කලෝත් ඔබට ඒ පින සංසාරයහි ජීවිත ගනන් විපාක දෙනවා වගේම තමයි එක මොහොතකින් හරි විනාශ කරන්න දායක වෙන මනං අර වගේම ජීවිත ගනන් ඒක අකු සලිපිපා ඇත් තමන්ට ලැබෙනවා. එනම් භාග්‍යවතුන් වහන්සේගේ අනුශසනාවට අනුකූලව පිහිතාගෙන අපි පින්වතුන්ගේ කාරණාව සිදු කරන්න මන් නැවතවතාවක් කියනවා මේ කාරණා පිළිබඳව හිතට අරගෙන අපි පිංතුන්ගේ කාර්ණයක්ක ගැටෙන් එපා. මොකද මම්මේ කාරණ පෙන්වමින් අපේ පින්වතුට මේක මතක් කළේ අපි පෞග මාසේ පුරාවටම විවිධ විධ තැන්වල ධර්මදේශනාවන් වලට වැඩම කරද්දි මේ අඩුපාඩුව දැක්කා පසුගිය කාලවල්වලට වඩා මේර්යේ මිත්‍යාදුෂ්ටික පැත්ත. එමනැත්තා මෝහය බලවත් කරගත්තු පැත්ත වර්ධනය වෙලා තියෙනවා. එක අඩුවෙලා අන එක වර්ධනය වෙලා තියෙනවා. ති මේ වෙලායවත් මේක කියලා. මේ කාරණාව නිවැරදි කරන්න අපි වැයම් නොකුලොත්. අනාගතෙති යන්න යන්න. තවතවත් මේ ශාසනී පරිහානිට පත්තිෙනවා. ආංගේ කාරණාව ගැන හිතලයි මේ කාරණාව දේශනා කළේ ඉති නැවත නවතවතාවක් අපි පිහුතුට මතක් කරන්නේ මේ කාරණයක ගැටෙන් නිපා. මේ කාරණයක මමත්තක ගැටුන කියලා ඔබේ සංසාරයට හොඳක් විනි නෑ. මේ කියන කාරණයක ගැටුනකිල ඔබේ සංසාරයට යහපතක් වෙන්නේ. මේ කියන කාරණා විමසල බලන්ඩ. ඔබ හොල බලන්න නාගිත තේරාපධාන කොහහිද ගහරමී තියෙන්නේ. මොන පොතේද තියන අපධාන පාලි පුත්තුනත් තියෙනවා. කොටස්තුනක්. හොල බලන්න නාගිත තේරාපධානය කෙළ ඔයවගේ කතාවක් තියෙනවද කියලා. පන්සල ලෝනතරන් ත්‍රපිටක පොත්තියෙනවනි. කොයිවත්වීම කතාවක් නැහැ. එම ඔබට ඔයවට වඩා ආනිසංස ලැබෙන විශාල පින්කම් අපේ ශාසනය තුළ තියෙනවා. අපි පින්හතුන් අන්න ඒ වගෙන අවදහනයොමු කරඩ. නැත්තම් මෝහය බලවත් කරගෙන නිශ්ඵල දේකට වෙහෙසෙනවට වඩා සසර සෝපත් කර ගන පුළුවන් ප්‍රතිඵල ලැබෙන දේකට අපි පින්ගවතු ඔයි බිහිස යොද වන්ඩ. ඔය දන්නන්නේ යොද වඩුවේ කාලය ශ්‍රමණය යොදවන්ඩ එතකොට අපේ පින්වතුන්ට ඒින් ලොකූ ප්‍රයෝජනයක් ලැබෙනවා. තිමන් මේ කාරණාව මතක් කළී අ අල්පයක් දන්දිින් ඕනෙකෙන කාරණාවට මේක එකතු කරලා දේශනා කළී වෙනමුකුත් නිසානෙවෙයි. ඊළඟට අපේ පින්ඔතුන් වස් පින්කමක් ඊළඟවර්ශයේ සිදුකරනවනං ඒ පින්කමවත් අපේ පින්වතුන්ට සසරට ප්‍රයෝජනවත් වෙන විදියට එපින්කම කරන්න එකට යම් උපකාරයක් ලබාගන්න න්න නිසා තමයි ම මේ නලකාර පියපුතු දෙපල සිදුකරපු මේ පූජාව ගැනයි අනාගතයේ සක්විති රජතුමාට සංකනම් සක්විත රජතුමාට ලැබෙන ආනිසංස ප්‍රමාණය ම මේ සඳහන් කළේ බදධජී තෙරුන් වහන්සේ අපේ බුද්ධ ාසනයේ රහත්වෙනවා එක අතිවිශේෂ රහත් බවක්. මොකද අතිවිශේෂ රහත් බව උන්වහන්සේ ගිහිවස්තර ධරමින් රහත්වෙන්නේ වීරියවත් වඩ නැතුව. චක්කොපාල හාමුදු රහත්වෙනකට ඇස් දෙකන්දවනා. සෝන කොටි කන්න හාමුදු රහත්වෙනකුට උන් වහසේගේ යටටිපතුල් තුවාලුන දනහිස් තුවාල වුුණ. එහෙම රහතන් වහන්සේලා පහළවෙච්ච සාසනයේ බණටිකක් ගහගෙන ගිහිවස්තර දරමින් ඉන්නෙකොට රහත් වෙනම කියන්නේ එක අත්ති විශේෂ දෙයක්. ඉතිං අපේ පිංවතුන් කල්පනා කරල බලන්න ඒ රහත් බව කොච්චරු සස්ද. එවගේම තමයි විඳන සැපසම්පත් කොයි තරම් උසස්ද මේ සියල්ල ලැබුණේ අරු වස්තුම්මාසය කරපු පූජාව නිසා ඉතිං අන්නේ කාරණාව අපේ පින්වතුන් දියුණු කරගන්ඩ උත්සාහ කරන්ඩ එක්කෙනෙකොට මේ කරන්න බැරිවෙන්න පුළුවන්. හණ්ඩාම එකතු වෙලා තවත් අවුරුද්ධකකාලයක් අපේ පින්වතුන්ට තියනෙනවා. අවුරුද්ධකට ආසන්න කාලයක් අපේ පිවතුර තිරම ඊළඟ වස්කාලය ආරම්භ වෙන්න. එනන් දැන්දැන් ඉඳලා මේික සැලසුම් කරන්ඩ. මේක අපේ පින්වතුන් කරන්ඩ හිත යොමු කරන්්ඩ මොකද නැවත නැවතත්මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ කියන විදියට කටයුතු කරන කෙනාට තමයි සංසාරයට ප්‍රයෝජනයක් ලැබෙන්ඩී. තින්ඒ කාරණාවත් සහිපත් කරමින්, පි අදට මේ දේශනාව නිමාවට පත් කරනවා එමන අද දවස්සේ අපි පින්වතුන් මේඋතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවනය කරලා ළඟා කරගත්තු අ අති විශාල කුසලානි සංසුධර්මී පිින් මේ සඳහා දායක වෙලා කටයුතු කරනඒ පින් ඔතුන්ට අපි පුඥානමෝදනා කරනවා විශේෂයෙන්ම පීඩ සමන්මලේ මහත්මියගේ තිස් පස්වන ජනමදිනේ නිමිත්තෙන් ඇයට නිදුක් නිරෝගී සෝපත් භාාවේ ප්‍රාර්ථනා කරමින් එවගේම සස්වී අයුරයා පැල්පොල දියනයට ආශිරුවාදය කරමින්, එවගේම පරලෝ සැපපත් ඥාතිවරුන්ට පින් අනු මෝදන් කරමින්, සුජීවත සෙට හැමදිනාට නිඩෝග සවය පාර්ථනා කරමින්, අධමේ දේශනාව දායකත්වය දාරන්නේ නොම්බර හත් ලෙස්තු වන දකුණශ්‍රී සුංගලමාවත කළුතුර ූතුරු පදිංචි, හරෂ් පැල්පොල මහත්මා ඇතුළු පින් අන්ත පිරිස තිං එතුමාත් දවසේ දායකත්වය දරලා විශාල. කමක් කරගත්තේ ඇති මංහිතනව මං නිතරම කියන්නේකයි මේ නෙත් නාලිකාව බොහෝ පිරිස් ධර්මශ්‍රවනය කරනවා අපට බොහෝතැන්වල මේ නාලිකාී ධර්මශ්‍රවනය කරන ශ්‍රාවක පිරිස් මොුණ ගැහෙනවා. එනිසා තම අපි බොහෝම නිදහසේ මේස්ථානය තුළ භාගතුන් වහන්සේගේ ධරමය නිවැරදිව දේශනා කරන්නේ. මොකද එකට අවස්ථාවපවා නාලිකාවෙන් අපට ලබා දීලතින් සයි නිදහස. වට අපි සභාපතු තුන්ට මේ සඳහ වේහසන කාර්මණ්ලෙට අපි හැමදාම පින් අනුමෝදැන් කරනවා තින් මේනාලිකාවත් තුළින් අති විශාල පිරිසක් කහණ නිසා තමයි මේ කාරණාවල් අපි මෙවිදට කියන්නේ. තින් මේ නාලිකාව දේශනාවල් ලහලා තමයි. බොහෝ දෙනෙක් නිවැරදි වෙලා භාගතුන්හන්සට උපස්ථාන කරනේවා සම්බුද්ධ පූජාවතියනේවා. එවගේම විවිධ විවිධතැන් වන්දනා කරන විදි මෙව පවා ඉගෙන ගත්තේ. තින් එනිසා. හෝ පිරිසක් මේ දේශනාවල් අහනවා තියනිසා මේ එක්ක ඩායකත්වයක් ධර්නව කියයන් ඉතින් ඒ ඇත්තන්ටත් අති විශාල පිනක් සිද්ධ වෙනවා තිමං එකැන් නිතර මතක් කරන්නේ නිවසකමී පින්කම කලාන්නගේ තාම සුළු පිරිසයහන්නේ නමුත් මෙවැනි තැනකමී පින්කම කලාම අත්ති විශාල ශ්‍රාවක පිරිසක් අහනවා තින් ඒ සඳහා දායක වෙනවනං ඒ ඇත්තන්ටත් ධර්ම දානමී අතියඋදාරපින සසරට පකාරයක්ක් පිනිස ළඟා කරගන්නට පුළුවන් ්‍යැපියතුමාට පින් අනුමෝදැන් කරනවා. ඒවගේෙන් බලාපොරොත්වනු වගේ තිස් පස්වන ජනමදිනය සමරණPDඩ සමන්මලි මහත්මියට නිදුක් නිරෝගී සෝපත් භාාවේ ප්‍රාර්ථනා කරනවා, කායික මානසික සුවපත් භහාවේ ලැබේවා මේ ජීවිතේ හැකිතාක්ම තමන්ගේ බලාපොරොත්තු පාර්ථනාවන් මුදුන් පත්කරගෙන. ඒ යන ගමන සාර්ථක කරගන්නට, නිදුක් නිරෝගී සෝපත්භාවේ ලබන්නට මේ පිනෝපකාරවේවා. එවගේම සස්වී අයුරයා පැල්පොල දියණියටත්, නිදුක් නිරෝගී සෝපත්භාවේ ලැබේවා. එ පවුලේ හැම දෙනාටම මේ උතුම් ධර්මදානමේ පින ආකාරයට මනුමෝදැන් වේවා. එවගේම මියගිය හැමදිනාගේමත් සසර ගමන සෝපත්තේවා. අවසාන්නේ ඕවන්ටත් ඔබා පැහැමදිනාටම කෙටිම කාල්ලයකින් පහසුම ආකාරීන්, සුක සහගත ප්‍රතිපධාවවිින් උතුම්, තතුරාය සතති ධර්මය අවබෝධ කරගන්නට මේ පිනොතුම් පාරමී ධර්මයක් ම වේවායි. සාධසාධ සාධೂ කියාපි ප්‍රාර්ථනා කරගමු ආකාසටටහා චබුම්මට්ටහා දීවානාගාම හිද්දිකා puඥන්ත අනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං